මුතු අරුසාවේ. අෂේ මොකද මේ? මටත් ඔයා මීට් වෙන්න ඕනකමක් තිබුණා. මට දැනුණා ඒකයි මං ආවේ මේ. අෂින්, ඔයා මොනවද මේ කරන්න වැඩ? ආ? ඇයි මෙහෙම අපිට කරදර කරන්නේ? ඔයා වර්ණවීරගේ පුතා නෙමෙයි නම් මං දන්නවා ඔයා කරන දේ මොකද්ද කියලා. මට ඕන දෙයක් කරන්න මොහොන් නැක. හැබැයි මේ දේවල් ඩැඩීට කියලා තිබුණොත් මම නරක මිනිහා කියන්නත් එපා. ඔයාට කාගෙන්ද පලිගන්න ඕන? පලිගන්න මල්ලගේ ඔය නරක පුරුදු නෑනේ මොවන්නක. මම කියන්නේ මම පසින්දුට අයෝධ්‍යාව මැරි කරන්න දෙන්නේ නෑ එච්චරයි. ඒක අපේ තීරණයක්. මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. මම කියන්නේ මෙච්චරයි. මගේ අතින් පව් සිද්ධ වෙන දේවල් විතරක් නම් කරන්න එපා මෝහන් අංක. මම කියන්නේ මෙච්චරයි. මේක දෙලීරි කියන්නම සිද්ධ වෙනවා. කියලා. මෝහන් අංක කිව්වොත්. කිව්වොත් මේක දුරදිග යනවා. රයිට්? අයෝධ්‍යටයි පසිදුටයි ආදරයක් නැත්තම් කියලා දාන්න බලමු. බද වෙන්නේ කියලා බලමු. මෙයා වර්ණවීරගේ පුතෙක් නෙමෙයි නම් අෂේන්ට මම මෙතන බල්ලෙකු වගේ වෙලිදියා දානවා. මෙයා අපේ පලිගන්නේ නැහැ කියකිය පලිගන්නවා. මොහන්, අපි කල්පනාවෙන් වැඩ කරමු. වර්ණවීරට කියන්නත් එපා. කිව්වොත් අපේ දුවට පසුඳුරයි කරදරයක් කරන්න ඉඩ තියෙනවා. මොහන්, දුවත් කියනවනම් පසුඳුව ඩැඩිත් අකමැති නම් අපි මේ එන්ගේජ්මන්ට් එක කල් දාමු. කල් දාන්න නෙමෙයි, පසුඳුලගේ ඩැඩි කියන විදිහට අපේ දුවට පසුඳුරයි කවදාවත් එකතු වෙන්න බෑ. අයෝධ්‍යා හිත හදාගෙන ඉන්නවනම් අපි පසුඳුරත් කියමු හිත හදාගෙන ඉන්න කියලා. මං කිව්වා මේ සම්බන්ධය පටන් ගන්න කලින් නවත්තන්න කියලා. කිසි කෙනෙක් ඇහුවද? අපිට සමා වෙන්න මොහන්. අපි දුවත් තරම් ප්‍රාන්සයම්. අයිත් කවදාවත් මෙහෙ නොවෙන්නම. ඔව්. දැන් කරන්න තියෙන එකම දේ ඒක තමයි. මුතු අරුසා එන්ගේජ්මන්ට් තව දවස් 4යි නේද? ඒ ගැන කියන්න තමයි මම මේ කතා කළේ. ඒ ගැන අය මොනව කියන්නද? හා? මං කෙලිම හෝල් එකට එන්න? මං තනියෙන් නෙමෙයි එන්නේ හැබැයි. ඔව් අෂෙන්ුත් එක්ක. අෂෙන් මට ගෝය ඉන්වයිට් කරලා කියලා අෂෙන්ට. වර්ණවීර, අපි මේ එන්ගේජ්මන්ට් එක කැන්සල් කරා. ඒ මොකද? පසුඳුගේ ගෙදරින් පොඩි ප්‍රශ්න ටිකක් ආවා. ඒ කිව්වේ? ඒ අය මේ මංගලයට දැන් කැමති නැහැලු. ඒක වෙන්නේ කොහොමද? දෙගොල්ලෝ කතා කරලා මේ මංගල තීරණය කළේ. අපිට කියන්න බැරි ප්‍රශ්නයක් එතන තියෙනවා වර්ණවීර. දැයතෝර ඉතින් හොටෙල් බුක් කරලා නෑ දැනට කියලා සීරම ඉවරයි නේද? ඔව්. හැම දෙයක්ම ලෑස්ති කරලා තියෙදි තමයි මේ ප්‍රශ්නේ ආවේ. දැයතෝ පසින්දු මොකද කියන්නේ? පසින්දු කැමති වුණාට ඒ දෙමව්පිය කැමති නම් අපි කොහොමද ඒක කරන්නේ? අනිත් එක අයුද්ධයක් කැමති නෑනේ. මට නම් කිසි දෙයක් තේරෙන්නේ නෑ. ආ මොහොන්.
ඇයි මේ අයුද්ධ දුව අකමැති? මට මේවා කිසි දෙයක් තේරෙන්නේ නැහැ වර්ණවීර. අපි තීරණයක් ගත්තා මේක නවත්තන්න. නවත්තලා? මම දුවත් අරගෙන ප්‍රංශ යනවා. හැය කවදාවත් මල්ලංකාවට එන්නේ නැහැ. වර්ණවීර, කෝ අශෙන් පුතා. ඉන්න එන පොඩයින් මන් දෙන්න. අශෙන්. ඔවං. අශෙන් පුතා. ඔයා අපිත් එක තරහ වෙන්න එපා. ඔයාට අපෙන් වරදක් වුණා. ඒ දෙහෙම උනේ අශේන්ගෙම වරදින්දයි. ඔයා හොඳ දරුවෙක් වෙන්න පුතේ. මං තියන්නම්. මොකද අශේන් මේ වෙන්න යන්නේ? පසිඳුව මැරි කරන්න දෙන්නේ මැරි ගන්න දෙන්නේ පසිඳුර ආදරයක් තියෙනවා නම් ඔය එන්ගේජ්මන්ට් එක නවත්තා හතරදා එම නවුනො එක්ක පසිඳු නැත්තම් මැරුම් කනවා මගේ මැරුම් කනවා අන්දන් ආයුද්දලේ ගෙදර ඉඳලා එනකම් අයුද්දර කිව්වෙත් පසිඳුට ආදරයක් තියෙනවා නම් එන්ගේජ්මන්ට් එක කැන්සල් කරන්න කියලා. පසිඳු කියන්නේ ඒකයි. අයුද්දර ආදරයක් තියෙනවා නම් පොක් කරන්න එපා. මම කවදාවත් ඉර දෙන්නේ නැහැ මගේ අයුද්දව පසිඳු දුර ගන්න. රයිට්? දැන් මෙහෙම ඇවිල්ලා කියන්න වෙච්ච එක ගැන මම ගොඩක් කනගාටු වෙනවා. මං කිව්ව දේ මතකින් කියන්න පසුබිම්. මං ආනවට පුළුවන්ද මේ වගේ තීරණයක් ගන්න? ඔයාට පුළුවන්ද මාව දාලා රටෙන්න? එකෙනවා මට මෙච්ච කල් ආදරය කරනවා කියලා කිව්වේ බොරුවක්ද? ආව නොතකින්න බෑ කියලා හොඳටම දන්නවා. තියෙන දේ දන දන තෝ කොහොමද මේ වගේ දෙයක් කරන්නේ? මම මේ හැම තීරණයක්ම ගත්තේ ඔයාට තියෙන ආදරේ හින්දා පසෙද? මොකද්ද වන්නේ කියන විහිළු කතා? අපි දෙන්නට කවදාවත් අශේන් එකතු වෙන්න දෙන්නේ නැහැ පසෙද. එයා අනිවාර්යෙන් මගේ ජීවිතේට හානියක් කරයි. මොකද්ද මේ මිනිහට තියෙන ඔච්චර බය? එහෙම මේ යාට ඕන විදිහට මිනිහ මරන්න බෑ මේ රටේ. මේ රටේ නීතියක් කියලා දේවල් තියෙනවා. නීතියෙන් යාට දඬුවම් ලැබෙයි. ඒත් මට ඔයාගේ නැති වෙච්ච ජීවිතය ආපහු ලැබෙයිද? අයියෝ ප්ලීස්. ප්ලීස් පසිඳු. දැන් ඔය කතාව නතර කරන්න. අයෝධ්‍ය අරන් තියෙන අපි කාටවත් වටින තීරණයක්. ඒක වෙනස් කරන්නම් හදන්න එපා. ප්ලීස්. ඔය දැන් යව අමතක කරන්න. ආන්ටි මේ ඕන ඕන වෙලාවට මගේ හිත හදාගන්න මට එහෙම බෑ. මමත් මිනිස්සෙක් නේද කියන්නේ.
අනික මේක මහා අසාධාරණ තීරණයක්. මේක හරි වැරදි තීරණයක්. දැන් ඒව කතා කරලා වැඩක් නැහැ. එයාගේ ඩැඩි දැන් මේවට කැමති නැහැ. මං ඒක කොහොම හරි කැමති කරගන්නම්. අයෝධ්‍යාගේ ඩැඩිත් දැන් කැමති නැහැ. අන්ති මම කියන දේ පොඩක් අහන්නකෝ. පසින්දු අපි අපේ යාළුවන්ට නෑදෑයන්ට සේරටම කියලා ඉවරයි එන්ගේජ්මන්ට් එකක් නෑ කියලා. ඔයා දැන් මෙහෙට එන එක නතර කරන්න. ඔයා ආයිත් මෙහෙට එන්න පටන් ගත්තොත් ආපහු මොන හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ප්ලීස්. අන්ති පොඩ දෙන ආයතන ෆෝන් එක. අයිය මම අහන්න ප්ලීස්. අයිය ඔයගොල්ලන් ඔය වගේ අසාධාරණ කතා කියන්නේ. ඕපසින්දු මාමව තේරුම් ගන්න. අපිට කවදාවත් එකතු වෙන්න බැහැ පසින්දු. දුව. හලෝ. හලෝ අයද. හලෝ. හලෝ. Tu varusaa